ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි අද දවසේ කල්යාණ මිත්‍රත්වයෙන් එකතු වෙලා සූදානම් වෙන්නේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ තවත් එක පියවරක් සාකච්ඡා කරන්න. අපි දැනට සාකච්ඡා කරගෙන ආවා ඒ අවිද්‍යා පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපං කියන කොටස වෙනකන්. ඉතින් මේ පටිච්චසමුප්පාදය දිහා බලද්දී අපිට තේරෙන්නේ ඇත්තටම මේ පටිච්චසමුප්පාදය තේරුම් ගත්ත කියන්නේ ඒ ධර්මයේ තේරුම් ගත්ත කියන එක, ධර්මයේ දැක්ක කියන එක. පටිසම්පාදයේ තේරුම් ගත්තාම ඒ තුල තමයි අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. මොකද පටිසම්පාදයේ තමයි උගන්වන්නේ දැන් දුක්ඛ තදන් චතුරාර්ය සත්‍ය අපි දන්නවානේ. දුක්ඛ, දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. ඉතින් මේ දුක්ඛ, දුකට හේතුව තමයි අපි බලන්නේ. ඒ දුකට හේතුව මේ අවිද්‍යාවච්ච සංඛාර කියන මේ පටිච්ච සමුප්පාදය නොදන්නාකම නිසා මේ අවිද්‍යාව තණ්හාව ඇති වෙලා තමයි මේ අවිද්‍යාව තණ්හාව තමයි මේ දුකට හේතුව. එතකොට ඒ දුකට හේතුව දුකේ ඇත්ත ඇටි ඇටිද දැක්කේ නැහැ. දුකට හේතුව දැක්කේ නැහැ. පටිසමුප්පන්න ස්වභාවයෙන් දුක හේතුවක් නිසා හටගත්ත කියලා දැක්කේ නැහැ. එතන මේ දුකට හේතුව දැකීමම තමයි දුකෙන් නිදහස් වීම, නිවන කියලා කියන්නේ. ඉතින් එතකොට දැන් මේ අනවරාග සංසාරයක් මේ දුක් විඳ එන්නේ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි, මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තේරුම් නොගත්ත නිසා, මේ දුකට හේතුව තේරුම් නොගත්ත නිසා, ඒක ඇත්ත ඇති හැටියට දැක්කේ නැති නිසා. එතකොට අපි හරියට මේ දුකට හේතුව නැත් දැක්කොත් අනිතර අපිට දුක නැති කිරීම සිද්ධ වෙනවා. ඒ දුක නැති කිරීමේ මාර්ගය මොකද්ද කියන එක පැහැදිලි වෙන්න ගන්න. ඒ පටිසම්පාදයේ පිළිසිඳ දැකීමම තමයි දුක නැති කරගන්න තියෙන මාර්ගය. ඒ මාර්ග සත්‍ය අපිට තේරෙන්න ගන්නවා. සම්මාදිට්ඨිය තේරෙන්න ගන්නවා. ඊට පස්සේ අධි කරගත්ත සම්මාදිට්ඨියේ දර්ශනීය පටිසම්පාදයේ මාර්ගඵල සම්මාදිට්ඨියක් කරගන්න අපි එක සීල සමාධි වලින් උපකාර කරගන්න. එතකොට දුක්ඛ තේරෙනවා, දුකට හේතුව බැලුවා දානවා, දුක නැති කිරීම මොකද්ද කියලා තේරෙනවා, දුක නැති කිරීම මාර්ගය අපිට තේරෙන්න පටන් ගන්නවා. ඒ සඳහා වැදගත් වෙන කාරණේ තමයි මේ පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න එක. ඉදප්පච්චේතාවේ මේ ඇතිකල්ලි මේ වේ, මේ නැතිකල්ලි මේ නොවේ, මේ හට ගැනීමෙන් මේ හට ගනී, මේ නිරෝධයෙන් මේ නිරෝධ වේ, නැති වේ. ඔන්නෝයි කියන මේ න්‍යාය තේරුම් ගන්න එක, ඒක ප්‍රත්‍යක්ෂ ඥානයකින් තමා තුළින් අත්දකින එක. එතකොට දැන් අපි අද දවසේ තියෙන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ මේ නාම රූපච්චය සලායතනං කියන කොටස. මේ සලායතනය කියන එක ගැන අපි සාකච්ඡා කරන්න පටන් ගද්දී අපි වැදගත් කාරණයක් තියෙනවා තේරුම් ගන්න. දැන් එක සූත්‍රයක් තියෙනවා කම්ම සූත්‍රය කියලා. ඒ කම්ම සූත්‍රය උගන්වනවා මේ නව කර්ම කියලා එකක් සහ පුරාණ කර්ම කියලා දෙයක්. දැන් අපිට මේ පුරාණ කර්මය විසින් සකස් වෙච්ච සලායතනයක් තියෙනවා. ඒ පුරාණ කර්මයෙන් සකස් වෙච්ච සලායතනේ පිළිබඳව අපිට හිතීම් කීම් කිරීම් කරන්න බෑ. ඒකෙන් කර්ම සිද්ධ වෙන්නේ නෑ. ඒක විපාක වාරයක්, ඒක විපාකයක ගෙවී යාමක් විතරයි. එතනින් කිසිම කර්මයක් වෙන්නේ නෑ. නව කර්ම වෙන්නේ නෑ. එතකොට අපි මේ වර්තමානයේ අවිද්‍යාවෙන් සකස් වෙච්ච සලායතනයක් තියෙනවා. අන්නේ සලායතනය ඇසුරු කරගෙන තමයි මේ ස්පර්ශ වේදනා තණ්හා උපාදාන වෙලා මේ භව ජාති ජරා මරණ සිද්ධි සිදුවෙන්නේ.
ඉතින් එතකොට දැන් අපි ඔය විදිහට මේක විස්තර කරගන්න අවශ්‍ය තමයි මම මේක මේ දෙකට බෙදලා කතා කරන්නේ දෙකට බෙදලා පෙන්නන්නේ ඒක විස්තර කරගැනීමේ අවශ්‍යතාවය නිසා දැන් අපි නිකන් මෙහෙම තේරුම් ගමුකෝ ටික දැන් එතකොට දැන් මේ වෙලාවේ අපිට වර්තමානයේ මේ දුක පවතින්නේ දුකට හේතුව ඒ වර්තමාන තණ්හා විද්‍යාව නිසා වර්තමාන තණ්හා විද්‍යාව ඇති වුණේ පුරාණ කර්මයෙන් සකස් වෙච්ච සලායතන නිසා ඒක උපකාර වෙනවා දැන් ඒක මෙහෙම තේරුම් ගන්න දැන් මේ ආයතන හයක් හටගෙන තියෙනවනේ පුරාණ කර්මයෙන් හටගත්ත ආයතන හය පෙර අවිද්‍යාව තණ්හාව උපාදාන කර්ම කියන හතර උපකාර වෙලා තමයි සකස් වෙලා තියෙන්නේ සලායතනේ කියන එක අවිද්‍යාව තණ්හාව කර්ම උපාදාන කියන ටික අවිද්‍යාව තණ්හා කර්ම උපාදාන ඒතර අවිද්‍යාව කියන්නේ පුද්ගලයට නෙමෙයි තණ්හාව කියන්නේ පුද්ගලයට නෙමෙයි උපාදානය කියන්නේ පුද්ගලයට නෙමෙයි කර්මය කියන්නේ පුද්ගලයට නෙමෙයි පටිච්චසමුප්පන්න ස්වභාව ටික හේතුප්‍රත්‍ය ස්වභාව ඒතර පෙර අවිද්‍යාව කර්ම උපාදාන තණ්හා කියන්නේ අනාත්ම හේතු නිසා තමයි මේ වර්තමානයේ කන්දානම් පවතු බව ආයතනම් පරිලාභ මේ ස්කන්ධ හයක් පහළ වෙන්නේ පංචස්කන්ධයක් පහළ වීම සිද්ධ වෙන්නේ එහෙනම් මෙතන සම්පූර්ණ මේ අනාත්ම හේතුඵල ස්වභාවයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ හොඳට බැලුවාම ඔබට තේරෙයි ඒ කියන්නේ දැන් අනාත්ම හේතුඵල කර්ම ස්වභාවය ක්‍රියාත්මක වෙනවා කියන්නේ ඒ කියන්නේ එහෙම සත්‍යයේ පුද්ගලයේ ගියාත්ම හිටියා දැන් අපිට හිතෙන්නේ එහෙම නෙවෙයි අපිට හිතෙන්නේ මේ අවිද්‍යාව තණ්හා කර්ම විපාකයක් නෙමෙයි මේ ගෙවිල යන්නේ අපිට හිතෙන්නේ මේ පෙරාත්මේ මම හිටියා පෙරාත්මේ මම පව් කළා පින් කළා ඒ පෙර පව් පින් වලට අනුව දැන් මම ඉපදිලා ඉන්නවා මේ ජීවිතේ ගන්න පවපින් වලට අනුව මම ඊළඟ ජීවිතේ කොහේ හරි උපදී. දිව්‍ය ලෝකේක හරි අපායක හරි උපදී කියලා වගේ හැඟීමක් නේ තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒ වගේ තමයි අපිට ඉතින් ගියාත්ම කරපු පවපින් වල විපාක මේ දැන් මට ගෙවිල යන මංකම කරපු දේවල් මම විපාක විඳිනවා. ඉතින් ඇත්තටම මේක නිකන් හරියට නිකන් සාස්වතවාදයක් ඒක. මම පින්පව් කළා ඒක විපාක මම විඳිනවා අනාගත දැන් මම කරන පින්පව් වල විපාක මම ඊළඟ ජීවිතේ විඳිනවා කියන එක සාස්වත දෘෂ්ටියක් ඒක ඒක එක අන්තයක් නැත්නම් අපි මේ අනිත් අය කරපු ඒවා තමයි මම විඳින්නේ කියලා මේ අනිත් අය කරපු කියන දේවල් මම විපාක විඳිනවා කියලා ඒ නිසා මම දුක් විඳිනවා කියන එක ඒක තව අන්තයක් ඒක තවත් අන්තයක් අරක තවත් අන්තයක් උච්ඡේදවාද සාස්වතවාද දෘෂ්ටි එතකොට දැන් තථාගතයන් වහන්සේගේ දේශනාවක පටිච්ච සමුප්පන්න දර්ශනයන්නේ හේතුඵල දහමක් නේද ඒ හේතුඵල දහම දර්ශනයට අනුව බලද්දී මේ තමන් කරා කියලා කියන්නේ නැහැ කිසිම දෙයක් තව කෙනෙක් අපිට කරා කියන්නේ නැහැ එතන අනාත්ම වූ හේතුඵල ස්වභාවයක ක්‍රියාත්මක වෙන්නේ. දැන් මෙතන දැන් බුදුරජාණන් වහන්සේවත් කොයිලාකවත් මේ සත්වයේ ඉපජාතියක් පහළ වුණා කියලා කියන්නේ නැහැනේ. සත්වයේ ඉපදුනා මිනිස්සේ කරි දෙවියෙක් කරි බ්‍රහ්මයේ කරි උප්පත්ති ලැබුවා කියන්නේ නැහැ කොතනකවත්. හැම වෙලෙම බලන්නකො ජාතිය කියලා විස්තර කරන ඕන තැනක පෙන්වන්නේ කන්දානම් පාතු භාව ආයතනම් පරිලාභ මේ සලායතනයක් පහළ නිස්කන්ධ පංචකයක් පහළ වෙන්නේ. එහෙම කියනවා මිසක් සත්‍යයේ පුද්ගලයෙක් දෙවියෙක් බ්‍රාහ්මණයෙක් මිනිස්සෙක් උපදුනා කියන්නේ නැහැ. ඉතින් එතකොට දැන් කන්දානම් පාතු භාවත මේ ආයතන හයක් උපදින්න හේතුව මොකක්ද? ආයතන හයක් පහළ වෙන්න හේතුව මොකද්ද? වර්තමාන හේතුව ආයතන හය පහළ වෙන්නේ ඇයි? අන්න අර ඒක පටිච්චසමුප්පන්නයි. ඒක මේ පහළ වුණා නෙමෙයි ආයතන පහයි.
සලායතනයක් ඉබේ පහළ වුණා නෙමෙයි යම් හේතුවක් නිසා. ඒ හේතු ටිකට තමයි අපි කියන්නේ අවිද්‍යා තණ්හා උපාදාන කර්ම කියලා. අවිද්‍යාව කෙනෙක්ට ඇති නෑ. තණ්හාව කෙනෙක් තුළ තියෙන එකක් නෙවෙයි. උපාදානෙ කෙනෙක්ට ඇති නෑ. කර්මය කෙනෙක්ට ඇති නෑ. අර හේතු නිසා පාලන ස්වභාවය. දැන් මේ මිතන්නකො. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම. දැන් අපි දුමු දැන් අපිට මෙහෙම දැන් අපි මේ අවස්ථාව ගමු අපි පිටික තේරුම් ගන්න ඊට පස්සේ ලේසි වෙයි. පුරාණ කර්මයෙන් හදපු සලායතනේ මොකද්ද කියලා තේරුම් ගන්න. දැන් අපි ගමු. දැන් ඔබට මෙහෙම රූප ශබ්ද ගන්ධ රස පහස දැනෙනවානේ. බලන්නකෝ දැන් සීමා නොකරන ලද මනසින් මේ ඉපදිච්ච ළමෙක් වගේ හිතන්නකෝ ඉපදිච්ච ළමෙක් වගේ ළමෙට මේ ලෝකේ මේ රූප පේනවානේ. ශබ්ද ඇහෙනවානේ ගන්ධ සුවඳ දැනෙනවානේ. ඒ ගන්ධ සුවඳ දැනෙන තැනක රූප දැනෙන තැනකදී අපි එතන ස්වභාවය හරියටම තේරුම් ගන්න එතන තියෙන මෙතන තියෙන පෙනීම මාත්‍රයක් ඇහිම් මාත්‍රයක් දැනීම් මාත්‍රයක් මිදීම් මාත්‍රයක් කියලා එහෙම පේන්නේ නැහැ අපිට. ඊට පස්සේ අපිට දැන් මේ එතන ඇත්තම ඇත්ත ස්වභාවය දන්නේ නැති නිසා දැන් ඔබට උදාහරණයක් කිය බලමු. දැන් ඔන්න පවුම් 20 කොලයකුයි පවුම් 50 කොලයකුයි දෙනවා පෙන්නවා. පවුම් 20 කොලයයි පවුම් 50 කොලයයි පෙන්නුවට පස්සේ දැන් මේ දෙකම පෙන්නුවට පස්සේ දැන් පුංචි ළමයෙක් ගත්තොත් පුංචි ළමයටත් ඒක ඒ විදිහටම පේනවනේ. ඉපදිච්ච ගමල් ළමයට ඉපදිච්ච ගමල් ළමයටත් ඒක ඒ විදිහටම පේනවා. ඔබටත් ඒ විදිහටම පේනවා. පේද්දි දැන් මේ ළමයට සාමාන්‍ය හිතන්නේ දැන් ළමයට මේ කොළ දෙකේ දකින්නවා මේ කොළ දෙකට ළමයට වටිනාකමක් එන්නේ නැහැ. මේක මුදල් නෝටු කියලා හිතෙන්නේ නැහැ ළමයට. පෙනීම තියෙනවා. ඒ ළමයා මන්නේ නැහැ නේ මේ 20 කොළේ ගණන් අඩුයි මේ 50 කොළේ වටිනවා කියලා. ඒ ළමයාට වටිනාකමක් තේරෙන්නේ නැහැ. හොඳට බලන්න. ඊට දැන් මේ විදිහට දැන් ඒතර ඉදන් පවුම් 50 කොළ අපි දුරු රුපියල් ලංකාවෙන් මුලින් කෝටි 2ක් වෙන කෝටි 50ක් විතර වෙන්න ඔය ලොකු මෙට්ටයක් හදනවා. පවුම් කෝටි 50ක් විතර මුදල වෙන මට්ටමේ හදනවා. හදලා ඒ මෙට්ටේ බුදිය ගන්න කියන්නේ බුදිය ගන්න කිව්වොත් එහෙම දැන් ළමයාට හොඳට නිදි යනවානේ. ළමයා හෙත් පෙරලෙයි මෙහෙත් පෙරලෙයි ළමයාට ගානක් නැහැ. හොඳට ඒ ළමයා නිදි ගන්නවා. හැබැයි බලන්න දැන් ඔබට හරි අවුරුදු 25ක් විතර තරුණේට කෝටි 50ක දාලා මෙට්ටයක් දාලා දුන්නොත් එහෙම ඒ මනුස්සයා නිදාගෙන නිදි යන්නේත් නැහැනේ. මේ වේටම පැද්දිලා මේට පැද්දිලා කොළ පොඩි වේද දන්නෙත් නැහැ. ඉරේද දන්නෙත් නැහැ. අම්මෝ මෙච්චර වටිනදක් අනික හොරු වේද දන්නෙත් නැහැ. කොයිලේ මේක උසයි යන්නේ. කොහෙලේ හොරු වේද දන්නෙත් නැහැ. සිතේ සැකේ තියෙනවා. ඉතින් එතකොට මේ දැන් එතකොට අපිට පේනවා මේ ළමයාටත් ඔබටත් දෙක දෙන්නටම මේ එක විදිහට මේක පේනවා. එක විදිහට පේදී ඒ වුණාට ඔබට එතන ඇත්ත ස්වභාවය දකින්නේ නැහැ. එදෙන ඇත්ත ස්වභාවය දකින්නේ නැතිඳ ඔබට හම්බෙනවා බාහිර මුදල් නෝට්ටුවක් කියලා දෙයක්. ඒක හම්බෙන්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාවට පස්සේ එතන ඇත්ත ඇති හැටි දැක්කේ නැති නිසා එතන මුදල් නෝට්ටුවක් මුණගැහෙන්න ගන්නවා. ගත්තට පස්සේ ඒකත් එක්ක ඔබගේ මනසේ ඒකට වැලියු එකක් ඒ බාහිර මුදල් නෝට්ටුවක් තියෙන කියලා ගන්න එකම පවා අවිද්‍යා සංස්කරණයක් තමයි. අවිද්‍යාවෙන් සකස් කරගත්ත සංස්කාරක ධර්මයක්. ඒ සංස්කාර ධර්මය කියලා කියන එක මනසේ නිර්මාණ කරගත්ත දෙයක්. මනසේ හදාගත්ත දෙයක්. වෙන කොහෙවත් එක බාහිර තිබ්බ නෙමෙයි මුදල් නෝට්ටුව. ඒ දැන් ඔබට මුදල් නෝට්ටුවක් ඇති බවටම හැඟීම තියෙනවා. එතන ඔබ දැන් මේ මුදල් නෝට්ටුවත් එක්ක ඔබ ඇතුලේ භවයක් නිර්මාණය වෙලා තියෙනවා. දෙයක් වශයෙන් පවතින මුදල් නෝට්ටුවක් ඇති බවට. දෙයක් විදිහට තියෙන ලෝකෙ කොහෙත් තියෙන මම දැක්කත් නොදැක්කත් පවතින
මේ පවුම කියලා හරි රුපියල් කියලා හරි මුදලක් තියෙනවා කියන හැඟීමට එනවා. ඒ හැඟීමට ඇවිල්ලා ඊට පස්සේ අපි ඒකත් එක්ක මැනීම් කීම් කිරීම කරනවා. මනින්න ගන්නවානේ, මාන්නයක් එනවානේ. මේක වටිනවා, මේ 50 නෝට්ටුව වටිනවා, 20 නෝට්ටුව එච්චර වටින්නේ නැහැ කියලා ඒ මැනීමක් එනවා. විද්‍යාව නිසා මේ මනිනවා, සංසන්දනය කරනවා කියන්නේ අපි. ඒ සංසන්දනය කරනවත් එක්ක තමයි රාගය පාළ වෙන්න ගන්න, තණ්හාව පාළ වෙන්න ගන්න. දැන් හොඳට බලන්න, සංසන්දනය කරන්නේ නැති වුණොත් අපිට ආසාවක් එන්නේ නැහැ. දැන් මම මෙයාට වඩා මෙයා ලස්සනයි, මෙයාට වඩා මෙයා ලස්සනයි කියලා අර වටිනාකමත් එක්ක සංසන්දනය කළාට පස්සේ ඒ සංසන්දනයත් එක්ක තමයි අපිට ඔබේ සිතේ රාගය පහළ වෙන්නේ, කාමාශාව පහළ වෙන්නේ. කිසිම සංසන්දනයක් නොකළොත් මෙව නිකන් කිසිම අදහසක් නැතුව බැලුවොත් හොඳට බලන්න රාගසිතක් පහළ වෙන්නේ නැහැ. එතන හොඳට බලන්න, එනම් මේ සිතට තණ්හාව පහළ වෙන්නේ දේවල් සංසන්දනය කරන නිසා. ඒ මට හිතෙනවා ගොඩාක් වෙලාවට ගොඩක් ඔය මේ සමහර අයට ධර්මයේ තේරුම් ගන්න බැරි එක හේතුව මේ සංසන්දනය කරන ගතිය වැඩි. දැන් ඒකනේ ගොඩක් බෞද්ධයන්ට ධර්මයේ කියද්දි තේරුම් කළ දෙන්න ටිකක් හරි අමාරු වෙන්නේ. එයාල බණ අහනවට වඩා කරන්නේ සංසන්දනය කරන එහෙන වචන අරගෙන. දැන් ඇත්තට බණක් අහද්දි කරන්න අවශ්‍ය කරන්නේ සංසන්දනය කරනවට වඩා ඒකත් එක්ක භාවනාත්මක වෙන එක, ඒ දේශනයත් එක්ක ඒකාත්මික වෙන එකනේ කරන්න අවශ්‍ය කරන්නේ. අපි නිදහසේ දේශනාවත් එක්ක ඒකාත්මික කරන්නේ නැහැ. අපිට ඇහෙද්දි අපි කල්පනා කරනවා අහවල් සූත්‍රය ඔබ තිබ්බේ නැහැ, අහවල් හාමුදුරුවෝ ඔය විදියට නෙමෙයි නෝක කිව්වේ, අහවල් හාමුදුරුවෝ ඔය උන්වහන්සේගේ මතයට විරුද්ධ වෙලා තියෙනවා කියලා. එතකොට දැන් ඔන්න දැන් ඔබගේ තියෙනවා මතයක්, ඔබගේ ඇතුලේ තියෙනවා මතයක් තියලා ඊට පස්සේ මම මේ වචන කතා කරන හැම වචනයක් එක්කම ඔබ කල්පනා කරනවා, සංසන්දනය කරනවා, මනස සංසන්දනය කරනවා. මම මේ අහලා තියෙන එක මේ මම මේ අහලා තියෙන දර්ශනට අනුව නම් මේක මේ කියන එක වැරදි, මේක වෙන්න බෑ, මෙහෙම වෙන්න බෑ මේක. දැන් ඔබට මම කියනවා, මම දැක්කා එන ගමන් මේ බැටල්ුවෙක් නිවන් දැකලා ඉන්නවා කියලා. මම බැටල්ුවෙක් නිවන් දැකලා ඉන්නවා දැක්ක කියපු ගමන් ඔබට පුල් අප්සෙට් වෙන විශ්සුදාන්තරෝ. බැටලෝ නිවන් දකින්නේ කොහෙද? ඇයි බැටලුවෙක් නිවන් දකින්න බැරිද? නෑ, ඔබේ ඔළුවට දත්තයක් දාලා තියෙනවා. නෑ, කවදාකවත් ඉරිසන් සතු නිවන් දකින්නේ නෑ කියලා. ඉතින් එතකොට ඔබ මං කියන එක හරිද වැරදිද කියලා එක මේ ගැන ගවේෂණයක්, ඒකත් එක්ක මොකද ඒකට හේතුව බලන්නට අග්ගාල ඔබේ මතෙත් එක්ක ගලපනවා. නෑ නෑ, ඒක වෙන්න බෑ කියලා. ඒක මං විමසන්නෙත් නෑ, කොහොමද ඒක උනේ කියලා අහන්නෙත් නෑ. ඒව නෑ, ඇතුළම ඉවරයි, ටක් ගාලා පිළියර නෑ, රිජිට් කරලා ඉවරයි අදහස, ප්‍රතික්ෂේප කරලා ඉවරයි. එහෙම වෙන්න බෑ, මොකද අර ඔළුවේ දාලා තියෙනවානේ මතය, පොතක් කියවලා හරි සූත්‍ර කියවලා හරි තිරිසනු නිවන් දකින්නේ නෑ කියලා. ඒක එතකොට අර වචනේ ඇද්දිම හිතට හරියන්නේ නෑ, මේක නම් වැරදි කියලා හිතෙනවා. ආන් ඒ වගේ අර කියන එක මොනවා කියන්න ගියත් ඒ කියන එක තේරුම් ප්‍රත්‍යක්ෂ කරගන්න ඒකත් එක ඒකාත්මික වෙලා යන්නේ නැතුව අර සංසන්දන දැනුමට ගිල ටක් ගාලා එතනින් යාට මොනවා කිව්වත් මනස කට් වෙනවා. එතනින් යාට කතා කරන කිසි දෙයක් එක්ක එයාගේ හිත ඒක තේරුම් ගන්න නැහැ කියලා. එතනින් යාට සැකේ විචිකිච්ඡාවම තමයි තියෙන්නේ. එතනින් යාට එයාට එයා ඊට පස්සේ කියනවා මේ ඒ දේශනාව හරි නෑ එච්චර, ඒක නිකන් හරියට සුවර නෑ, ඒක නිකන් ඒ මත හරියන්නේ නෑ. ඊට පස්සේ දැන් ඔන්න දැන් එයාගේ මොන හරි මත දෙකක් තියෙනවා, එයාගේ අදහස් වලට ගැළපෙන ඒවාම කියනවා. කිව්ව ගමන් එයා කියනවා මට නම් දෙහි නියම දේශනාව හරියටම හරිය කියපු ටික ඔක්කොම කියලා කියනවා. මං කියන්නේ එයාගේ දේශනාව හරි කියලා කිව්වත් දේශනාව වැරදි කිව්වත් ඒ දෙකෙන් මෙයාට වැඩක් වෙන්නේ නෑ. මොකද වැඩක් වෙන්නේ නැත්තේ එයාගේ ඇතුළාන්තයේ පරිවර්තනයේ ලක් වෙන්නේ නැහැ. එයාගේ ඇතුලේ පොඩ්ඩක්වත් පරිවර්තනය වෙන්නේ නැහැ. එයා අර නිකන් ප්‍රොෆෙසර් කෙනෙක් වගේ සංසන්දනාත්මක දැනුමක් හැදෙනවා. ලොකු නොලෙජ් දත්ත පද්ධතිය ගොඩක් විශාල වෙනවා.
ඩේට පද්ධති යාගේ තියෙන සංඥා පද්ධතිය දත්ත පද්ධතිය පුළුල්වීම ඇරෙන්න යාගේ ඇතුළාන්තයේ මේ පරිවර්තනය වෙන්නේ යාගේ අනන්‍යතාවයේ බිඳිල යන්නේවත් එයා හදාගත්ත පෞරුෂත්වයේ බිඳිල යන්නේවත් එයාගේ හැඩතල බිඳිල යන්නේවත් නැහැ. ඒවා තව ටිකක් පෝෂණය වෙනවා. අන්න ඒ වගේ අර දැන් අපි දැන්ට හදාගෙන තියෙන මේ හරි කියලා දත්ත ටික. හරි කියලා මේක 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 තමයි හරි ධර්මයේ මේක හරි ක්‍රමයේ මේක වැරදි ක්‍රමයේ කියලා දැන් අපි පූර්ණ නිගමනයක් ඔළුවේ දාගෙන ඒ දාගත්ත මුල් සංඥා වලින් ඊට පස්සේ දැන් ඇහෙන හැම එකක්ම ගලපන වරකට. ගලපලා ඒකට ගැළපෙනව නම් පිළිගන්නව ඒකට ගැළපෙන්නේ නැත්නම් වැරදි කියනවා. ඉතින් සංසන්දනාත්මකව නම් ඔබ ධර්මයක් තේරුම් ගන්න යන්නේ එනම් ඔබ ෆේල් වෙලා යනවා. ඔබ නැවත වැඩෙන්නේ ධර්මයේ නිසා මිනි මැනීම මාන්නයක් විතර යන ධර්මයේ බුදුහාම කියන්නේ ධර්මයේ සර්පේ එක වැරදි විදිහට අල්ලගත්තොත් නැට්ටෙන් ඇල්ලුවොත් විනාශ හපලද විනාශ කළා දානවා යාව. අන්තිමට ධර්මයේ නිසා අන්තිමට හම්බෙලා තියෙන්නේ මාන්නයක්. ධර්මයේ සර්පෙක් වෙලා. ඒ කියන්නේ ඒක කරගන්න ඕන දෙයකින් කරගත්තේ නැහැ. තමන්ගේ දුක නිවාගත්තේ නැහැ. තමන්ගේ දැවිල්ල දාහයේ දුක වේස නිවාගත්තේ නැහැ. නිකන් ප්‍රොෆෙසර් කෙනෙක් වගේ අහතරගෙන ගත දත් වලට ගැළපෙනවද කියලා සංසන්දනය කර නිකන් අනික අපරාධේ ඒක නිකන් තව මාන්නකාරකමක් හදාගත්ත විතරයි. තව යාට මේ ගොඩක් තව සංසන්දනය කරන්න ඩේටා ටිකක් දාගත්ත විතරයි. ඉතින් අන්නේ ඒකයි ගොඩාක් අර සමාජලට බෞද්ධයට අමාරු ධර්මයේ කියලා දෙන්න. වෙන කෙනෙක්ට කියද්දි ළමයට කියද්දි යාගේ එහෙම සංසන්දනයක් නැහැ. ආයේ කියන එක ෆීල් කරන්න බලන්න. කියන දෙයක් එක්ක ඒකාත්මික වෙන්න බලන්න. බල්ලා යායක යාගේ දුක අඩු වෙනවා නම් යායක පිළිගන්නවා. නැත්තම් යාත්තරේ. රාව අනිත් අර ගොඩක් බෞද්ධරේ වෙන්නේ යාලගේ දැනුම වැඩි හින්ද සූත්‍ර විනය අභිධර්මයේ පිළිබඳ. ඉතින් ගොඩාක් කරන්නේ අරම ගල්ප 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 ඉන්නේ කරන්නේ. ගල්පල ඊට ජස් කරන මනිනවා. ඒතර යාර තේරෙන්නේ යාගේ මැනීම් කිරීම ඔක්කොම එන්නේ යාගේ අවිද්‍යාව නිසා කියලා. උදාහරණ කියන හැම දෘෂ්ටියක් වෙන්නේ ස්පර්ශ තදවි වාචියා පස්ස ස්පර්ශය නිසා ස්පර්ශය නිසා හැම දෘෂ්ටි 62ක් හැම දෘෂ්ටියම අට ගන්න යමක් ස්පර්ශ කරලා තියෙනවා යම් මතයක් දරලා තියෙනවා යමක් දෙයක් විදිහට දැකලා තියෙනවා අරන් තියෙනවා ඒ මත පිළිලා තමයි ස්පර්ශය නිසා හැම දෘෂ්ටියම පහළ වෙනවා කියන හැම මතවාදයක්ම පහළ වෙනවා හැම ප්‍රකල්පණයක්ම පහළ වෙන්න ගන්න ඉතින් ඔන්න ඔය වගේ දැන් අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ අපේ තියෙන ගතියක් තමයි මේ අවිද්‍යාව එක්ක මනින ගතිය. අවිද්‍යාව එක්ක දෙයක් විදිහට අරගෙන ඊට පස්සේ ඒක මනිනවා. අර මං කිය පව් මනිනවා වගේ මේකට වඩා මේක වටින මැනීමක් එන්න ගන්නවා. අතන මෙතන කියලා මැනීමක් එන්න ගන්නවා. ඒ අවිද්‍යාව වශයෙන් දෙයක් කියලා ගත් දැන් ඔබ හිතන්නකෝ මේම දැන් දෙයක් දැන් මෙතන මම ඉන්නවා රූපේ මම කියලා මේ දෙයක් විදිහට මෙතන ඉන්නවා මම කියලා ගත්ත ගම ඕනේ ඊට පස්සේ මෙතෙන්ට සා මනිනවා මෙතන මේ මගේ ඉස්සරහ මගේ පිටිපස්ස මගේ උඩ මගේ යට මැනීමක් කමන දෙයක් කියලා මෙතන පවතින දෙයක් ගත්ත ගම අතනක් මෙතනක් උඩක් යට ඉස්සරහා පිටිපස්ස සිව් දිශාවක් හම්බෙනවා දැන් බලන්න ඔබට සිව් දිශාව හම්බෙන්නේ මොකට සාපේක්ෂවද කියලා ඔබේ මැනීම හම්බෙන්නේ ඔබ මැනීම හම්බෙන්නේ දැන් මම මෙතන ඉන්නවා ඔබ වහන්සේ උතන ඉන්නවා කියලා මේ මැනි දෙයක් කියලා මෙතන ගන්නවනේ කෙනෙක් ඉන්නවා දෙයක් කියලා අවිද්‍යාවෙන් කියලා ඊට පස්සේ මට සාපේක්ෂව මම ඔබ වහන්සේ උතන මගේ පිටිපස්සේ මෙයා මගේ උඩ අහස යට පොළව ඒතර මං අහන්නේ දැන් මේ උඩ යට කියලා උඩ යට ඉස්සරහා පිටිපස්ස කොහෙද තියෙන්නේ ඈ ඉතේ දැන් මේ උඩ කියලා ගන්න යට කියලා ගන්න උඩ කියලා උඩ යට කියන එක සම්පූර්ණ අපි ඉගෙන ගත්ත දත්ත ටිකන්නේ. මානසික නිමිති ටික. දැන් ඔය උඩයි යටයි ඉස්සරහයි පිටිපස්සයි ඔය ටික අයින් කළා බලන්න ඒක තමන් කොහෙද ඉන්නේ කියලා බලන්න. සිවිසාව කියන සංකල්පය අයින් කළා ඊටවස්. සිවිසාවක් නැතුව මඩක් පනවන්න බෑ. මඩක් නැතුව අතර දිශාවක් ඉස්සරහ කොහෙද පනවන්නේ කොහෙටද? මෙතන නැතුනම් ඉස්සරහ පිටිපස්ස කොහෙද පනවන්නේ? ගමුදට බලන්න. එතකොට තේරෙයි මේ අවිද්‍යාවට ගියාට පස්සේ තියෙන දා මැනීම තියෙන අපේ මැනීම් කිරි ඔක්කොම හම්බ වෙනවා මෙතනක් හම්බ වෙනවා එතනක් හම්බ වෙනවා උඩක් යටක් සිව් දිසාව ස
සම්පූර්ණ දිසාය හම්බෙන සදිසා. දැන් එතකොට ඔබ මෙතන මේ මම මෙතන ඉන්නවා කියලා මේ ඉස්සරහා තියෙනවා කියලා හිතන නිසා තමයි පිටිපස්සක් තියෙනවා කියලා තේරෙන්නේ. දැන් හිතලා බලන්න, දැන් මම අහනවා, දැන් ඔබගේ පිටිපස්සේ දොරක් තියෙනවද නැතුවද? ඈ එහෙම කියන්න බෑ ඔබට. තියනවා කියන්නත් බෑ නෑ කියලා ඔබ දන්නේ. අන්තිමට දැක්ක මතකේ ඔබට මේ මට මේ ඔබවහන්සේ මගේ ඉස්සරහින් ඉන්න මට ඉස්සරහා තියෙන නිසා මම හිතනවා පිටිපස්ස ඇති කියලා. ඒ ඉස්සරහා තියෙනවා කියලා හිතන සාපේක්ෂක මිනීම නිසා පිටිපස්සක් තියෙනවා කියලා හිතෙන්නේ. ඔබට මැනීමක් නැතුව ඉස්සරහක් නැතුනොත් පිටිපස්ස පවතින්නේ නෑ. අර ඇත්තටම පිටිපස්ස තියෙනවා කියලා අපි දන්නෙත් නෑනේ. අර මතකයේ කිනි ගලපන්නේ ඉස්සරහට සාපේක්ෂකව එන තිබ්බා ඉන්දිස්ලා තිබ්බ, දැන් තියනවද නැද්දන්නෙත් නෑ පිටිපස්ස. පිටර තියනවද දන්නේ දන්නේත් නෑ. හිතින් අදා ගන්නවා තියනවා කියලා. අපි මේ වෙලාවේ පිටිපස්ස තියනවා කියලා. ඒක බලන්නකො, ඒක ඔබට පේනවද පිටිපස්ස නෑ. ඒ හිතින් ඒ වෙලාවේ මනස නිර්මාණය කරගත්ත මැනීම. ගිනීම, මැනීම් ගිනීම් කිරි. ඒකට බලන්නකො, අපි හිතනවා දිව්‍ය ලෝක උඩ තියෙනවා, අපාය යට තියෙනවා. ඉතින් උඩ යට කොහෙද තියෙන්නේ කියලා බලාගන්න. උඩ යට ඉස්සරහා පිටිපස්ස. අන්න එතකොට ඔබට තේරෙයි මෙන්න මේ අවිද්‍යාවට ගියපු ගමන් සංසන්දනයට යනවා, මිනීම් වලට යනවා, මැනීම් වලට යනවා, මාන්නයට යනවා. අවිද්‍යාවට ගියපු ගමන් ඊට පස්සේ සංසන්දනයක නරකට වඩා මේක හොඳ, මේකට වඩා අරක හොඳයි, අරයාට වඩා මෙයා හොඳයි, මෙයාට වඩා අරයා හොඳයි, මෙයාට හරිය ලස්සන කැත. ඒකට ඔක්කොම මිනීමට, ඒ මිනීමට එක්ක තණ්හාව උපදින. ඒ මැනපු විදිහට තණ්හාව දෙයක් විදිහට ගන්නවා, දෙයක් විදිහට අරගෙන ඊට පස්සේ වටිනාකමක් එනවා. වටිනාකමට සාපේක්ෂව මනිනවා, මැනීමට සාපේක්ෂව තණ්හාව එනවා. තණ්හාවට සාපේක්ෂව ඊට පස්සේ ඒකට තද්දට බැඳෙනවා, ග්‍රහණය කරන වටිනා කියන දෙයට එකට සිත පුදුම විදිහට බැඳිලා යනවා. ඊට පස්සේ ඒ වටිනවා කියලා ගත්ත දෙයට ඒක හිතෙන්නේ නිකන් මේ බාහිරේ වටින දේ තිබ්බා වගේ නිකන්. එළියේ ඒ වටින පුද්ගලයා හිටියා වගේ, එළියේ වටින වස්තුව තිබ්බා වගේ දැනින්නේ මේ වස්තුව තුල වටිනාකම තියෙනවා කියලා. වස්තුව තුල ඒ වටිනා දේ තියෙනවා, වටිනා පුද්ගලයා ඉන්නවා, වටිනා දේ තියෙනවා කියලා දැනিলা. ඊට පස්සේ දැන් ඒක අර අවිද්‍යාවෙන් මේ විදිහට පේනනේ, තණ්හාව එකතුලානේ. ඊට පස්සේ වටිනාකමට අනුව තණ්හාව පහළ, ඊට අනුව චේතනා පහළ වෙන්න ගන්නවා. සිතිවිලි පහළ වෙන්න පටන් ගන්නවා. සිතිවිලිත් එක්ක තණ්හා දිට්ඨිමානින් උත් සිතිවිලි පහළ වෙනවා. අපි කියන ප්‍රපංච කරනවා කියලා. දෙයක් ඇති බවට, වටින දෙයක් ඇති බවට ඒ අනුව සිතිවිලි පහළ වෙලා, ඒ චේතනා පහළ වෙලා තණ්හා දිට්ඨිමාන අනුව ඊට අනුව කර්ම රැස් වෙනවා. පුඤ්ඤාවි කර්ම, අපුඤ්ඤාවි කර්ම, ආනිඤ්ඤාම කර්ම වශයෙන් කර්ම සකස් වීම සිද්ධ වෙන්න ගන්නවා. අන්න එතකොට අපිට තේරෙනවා, ඔන්න එහෙනම් දැන් මේ කර්ම සකස් වෙන්නේ මේ පුද්ගලයේ කර්ම කරගන්නවා නෙමෙයි. මේ පුද්ගලයේ කර්ම, මේ සත්‍යයේ පුද්ගලයේ කර්ම රැස් කරගන්නවා නෙමෙයි. මේ අවිද්‍යාව, තණ්හාව, උපාදානයේ නිසා කර්ම රැස් වෙනවා. අපිට මම පව්පින් රැස් කරනවා වගේ තැනකින් අපිට හම්බෙලා තියෙන්නේ. මම පව්පින් රැස් කරනවා වගේ පුද්ගලයෙක් පව්පින් රැස් කරනවා වගේ විදිහන්නේ. ඇත්තම බැලුවා මෙතන ඇත්ත ඇති හැටියට ඒ වර්තමානයේ තුල මොහොත තුල පවතින ඇත්ත ඇති හැටියට නොදැනීම නිසා ඒ ඇත්ත ඇති දැනෙන එක තමයි නොදැනීම තමයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා මේ මැනීම් ඇවිල්ලා තණ්හාව පහළලා උපාදානෙ පහළ වෙලා මේ කර්ම සකස් වෙන්නේ. ඒක හේතුඵල අනාත්ම හේතුඵල ස්වභාවය තියෙන්නේ තන. අර එහෙම එකක් වෙන්නේ අපිට. ඒ අපි ඒ පේන්නේ නැති එක තමයි අවිද්‍යාව කියන්නේ. පේනවනම් ඉතින් කර්ම සකස් වෙන්නේ නැහැ නේ. හේතුඵල දැක්කනම් එතන අනාත්ම ස්වභාවය දකින්නවා, අනිත්‍ය ලක්ෂණය දකින්නවා. ඒක නොදැකීම නිසා අපි දකින්නේ අර විදිහේ කතාව. ඊට පස්සේ අපි හිතමු දැන් මේ විදිහට දැන් ඔන්න අවිද්‍යාව,
අවිද්‍යාව, තණ්හා, කර්ම, උපාදාන ඔය හතර නිසා ඔන්න දැන් අපි ඔන්න දැන් අපි අපි දුමු අපි මේ සම්මුති මරණය ගමුක අපි සම්මුති වශයෙන් අපේ මරණ අවස්ථාව එනවා. සම්මුති අවස්ථාවේ මරණාසන්න අවස්ථාවට පස්සේ මේ දැන් එතකොට ඒ අවිද්‍යාවෙන් තණ්හාවෙන් යුක්ත මේ තා විඥානයක් නිතියෙන්නේ. සිතක් නිතියනේ. ඒතර අවසානයේ ඒ චුති සිතේ අවසානයේ ගන්න කර්ම නිමිත්ත තියෙනවා. කර්ම නිමිත්තට සාපේක්ෂව ඊට පස්සේ ප්‍රතිසන්දි විඥානේ ඒ හිතම නෙමෙයි ඒ හේතුවක් වෙලා ප්‍රතිසන්දි විඥානේ පහළ වෙනවා. ප්‍රතිසන්දි සිත පහළ වෙනවා. ඒ ප්‍රතිසන්දි සිත පහළ වෙන්නේ ඒකට හේතුව නාම රූප දෙකක් එක්ක. ඒ නාම චුති සිත පහන විඥානේ නිසා නැවත ප්‍රතිසන්දි සිත පහළ වෙනවා. ඉතින් ප්‍රතිසන්දි සිත පහළ වෙලා ඒ ප්‍රතිසන්දි සිත උපාති සිත ඒ රූපයක් ඇසුරු කරගෙන ඒ සිතේ පහළ වෙන්නේ නාම රූප දෙකේ නාම රූප නිසා විඥානේ විඥාන නිසා නාම රූපනේ. ඒ සිතේ නාම ධර්ම වලට අනුව අර රූපේ සකස් වෙන්න ගන්නවා. දැන් ඒක උදාහරණයක් කිව්වොත් එහෙම මෙහෙම හිතන්නකෝ. දැන් ඔබට අවසාන මොහොතේ මතක් වෙනවා දැන් අපි අර එදා වතුර කෝප්පේ ගත්තේ. මෙහෙම වතුර කෝප්පේ උපමාවට අපි ආයෙ ගියොත් එහෙම ඔබට මේ මතක් වෙනවා හරි. අවසාන සිතට එන්නේ වාංශ වතුර ටිකක් කිල්ල වතුර ටිකක් දුන්නේ නැහැ කියන සිත. તો වතුර ටිකක් නොදී ඉන්නේ කැමැත්ත තියෙන්නේ. අන්නේ සිතනේ අන්තිමට දෙයක් විදියට ගන්න අවසාන සිතේ උපාදාන වෙන්නේ. ඒ අවසාන විදියට වතුර ටිකක් නොදී ඉන්න කැමැත්ත කියන එක. ඒ සිත තමයි තණ්හාවෙන් උපාදානෙන් බැදෙන්නේ. දැන් අපි තේරුම් ගන්න ඕනේ දැන් මරණ ආසන්න මොහොතේ අපි මේ අපි දන්නේ මොක මොන ආරමුණේ ඉන්නේද කියලා එක මේ හිතලා ප්ලෑන් කරන්න බෑ. දැන් මේව හිතන්නකෝ. දැන් ඔය හිතන්න අපි ඔය ඇද්ද ලොකු මේ හෙලකින් වැටෙන්න යන ලොකු හෙලකින් වැටෙන්න යද්දි හැම තැනම අසූචි ගාපු පොල්ලක් තියෙනවා. ඒ පොල්ලේ හැම තැනම අසූචි තවරලා තියෙනවා. අපි එක පාටට මහා හෙලකින් වැටෙන්නදී අර බදා ගන්න නැද්ද අර අසූචි පොල්ල? එන්න හෙලකින් වැටෙන්න යද්දි ඒ අපි අසූචි පොල්ල අල්ලනවා. ඇයි? මොකක් නේද අල්ලන්නේ? මරණ බය නිසා. ඉතින් සත්‍ය අවබෝධ කරපු එක නැති කෙනෙක් අවසාන මොහොතේ ආ මරණ බය පහල වෙනවා. විඥානේ තමන් නැති වෙගෙන මරණ බය ආවට පස්සේ ඒ වෙලාවේ එල්ලෙන්න තියෙන නාම රූප ධර්මයේ මොකද්ද ඒක විඥානේ එල්ලෙනවා. ඒක අපාය අනේකද්ද දිව්‍ය ලෝකය අනේකද්ද ඒක ඒකට මේ පුද්ගලයෙක් එක ප්ලෑන් කරන්න බෑ. අවසාන සිත මරණ සිතේ උපාදානෙ වෙනවා. ඒක සමහරට අපි දන්නේ ඒක අපාගත වෙන අරමුණක් වෙන්නත් පුළුවන්. සුගතිය කියන අරමුණක් වෙන්නත් පුළුවන්. බ්‍රහ්මලෝක යන අරමුණක් වෙන්නත් පුළුවන්. ඉතින් අවසාන සිත ඒක සසර ගොඩක් උරු කරපෙක ඉන්න පුළුවන්. ආචින්න කර්ම වෙන්න පුළුවන්. ඒ වගේ ඒකේ ගරුක කර්මයක් වෙන්න පුළුවන්. දැන් ඕවා කියන්නේ කොට අපිට සම්ප්‍රදාන කුල බණක් කියන්න වෙනවානේ. අපවර කර්ම ලක්ෂණ ගැන කියන්නේ කොට ඒ ගරුක ආචින්න කම්ම ගරුක කර්ම කියන ඒවා. ඉතින් මොකක් හරි ඒක මේ එන ගරුක කර්ම කියලා කියන්නේ ඔය ඒකානන්තරීය කර්මයක් තියෙනවා නම් ඒකේ ඉන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඒ සසර වඩපු කුසල් සිතක් තියෙන නම් අධික ලෙස මාර්ගඵල වගේ. ඉතින් එතකොට හරි දැන් මට ඇතර මෙතන ගොඩාක් විස්තර කරන්න අවශ්‍ය කරන්නේ ඔය තියරි ටික නෙමෙයි සිතයිද්ධාන්තික ටික නෙමෙයි. දැන් එතකොට අපි අවිද්‍යාවෙන් තණ්හාවෙන් එක දෙයක් විදිහට ගත්ත නිසා අර විඥානේ නාම රූපයක බැස ගන්න අවසාන චුතිසිත පහළ වෙනවා. ඒ චුතිසිතට අනුව ප්‍රතිසන්දි සිත පහළ වෙනවා. ප්‍රතිසන්දි සිත රූපයක් ඇසුරු කරගෙන සිතේ තියෙන නාම ගතිවලට අනුව මේ රූපේ සකස් වෙන්න පටන් ගන්නවා. දැන් රූපේ සකස් වෙන්න පටන් ගන්නවා කියන්නේ නාම ධර්ම වලට අනුව. දැන් හිතන්නකෝ අපි මෙහෙම දැන් උදාහරණයක් විදියට අපි ගමු. දැන් ඔයත් බලන්න හරක් කියන්නේ බල් ගෙදර බල්ලෝ ගත්තා. බල්ලා ගත්තත් ඔබ ගත්තත් පූසෙක් ගත්තත් මේ එක විදිය ආහාරනේ ගන්න. ගෙදරදී අපි උරුත් බත් කනවා අපිත් බත් කනවා. උන්හි අපි දෙගොල්ලම එකම බත් කනවානේ. ඉතින් බත් කෑවට බලන්න බත් කෑවට පස්සේ දැන් අපිට හැදෙන්නේ මෙන්න මේ වගේ හැකරන ආසය මේ විදිහට පීඩනවා. දැන් බල්ලට වෙන එකක් පීඩනවා. දැන් බල්ලක් කන්නේ අපි කන එකට ඔගේ මේ අපේ කන් හැදෙන්නේ අපිට වගේ තේින්න හැමල පීඩන්නේ අපිට වගේ නාසය පීඩන්නේ අපිට වගේ අත් පීඩ හැදෙන්නේ නැහැ.
හැබැයි එකම ආහාරය ගන්න. ඉතින් බලන්නකො. දැන් දැන් හරිනම් දැන් එක වගේ වෙන්න ඉපේ එකම ආහාර කන අපි. දැන් උදාහරණයක් විදිහට දැන් කොටියෙක් කෑව සතෙක් කොටියෙක් කනවා මේ මුවෙක්ව. ඉතින් මේ කොටියා මුවාව කාලා මේ මුවා කෑවා කියලා කොටියාගේ මේ මුවාගේ කකුල් ඇදෙන්නේ නැහැ නේ, මුවාගේ අත් ඇදෙන්නේ නැහැ, මුවාගේ එකක් ඇදෙන්නේ නැහැ. ඒ ආහාර නිසා වෙනම රූපයක් ඇදෙනවා. ඒ මුවම අපි කෑවොත් එහෙම අපිට මුවාගේ කකුලක් ඇදෙන්නේ නැහැ, මුවාගේ ඔළුවක් ඇදෙන්නේ නැහැ. වෙන ස්වභාවයක් ඇදෙන හැබැයි කොටියත් කන්නේ මුවාගේ මස්. හොඳට බලන්න, කොටියත් කන්නේ මුවාගේ මස්, මුව මස් අපිත් කනවා. ඒ එතකොට ඒ වුණාට ඒ ආයතන ආය සකස් වෙන්නේ වෙන විදිහකට. ඒ ආය කරනාසේ ඒ තැන් වල එහෙම් පීඩාන්නේ නැහැ. අන්න එතකොට තේරුම් ගන්න, ආහාර කියන්නේ ප්‍රත්‍යය. ආහාර කියන ප්‍රත්‍යය අපි ගත්තට පස්සේ මේ ආයතන ආය සකස් වෙනවානේ. එතන මේ ආයතන ආය සකස් වෙන්නේ මේ දැන් කෙනිට පේන්නේ. දැන් අපිට ඒ ආහාර ගත්තාට පස්සේ අපිට පෙන්වන්නේ එක්කෙනෙක් තිරිසන් රූපයක් විදිහට, එක්කෙනෙක් මිනිසෙක් විදිහට, එක්කෙනෙක් ළමෙක් විදිහට. ඒ කියන්නේ මේ එක එක හැඩතල තමයි හැඩතල වෙනස්. ඇහැට පේන හැඩතල වෙනස් වෙන්න ගන්න. ඉතින් එතකොට දැන් අපි බලන්න ඕනේ මොකද්ද මේකට හේතුව. හේතුව හැම වෙලේම තියෙන්නේ බාහිර නෙමෙයි ආධ්‍යාත්මික. හේතුව පවතින්නේ ආධ්‍යාත්මික. හේතුව ආධ්‍යාත්මිකව තියෙනවා කියලා කියන්නේ දැන් මේ විදිහට එකම ආහාර ටික අරගෙන එයි මේ විවිධ හැඩතල තියෙන රූප පහ සකස් වෙන්නේ. ආන් එතකොට තමයි අර පුරාණ කර්මයේ තියෙන කර්මජ විඥානේ ඒ නාම ධර්ම වල ගතියට අනුව තමයි මේ ඇහැ කන නාසය සකස් වෙන්නේ. ඇහැ කන නාසය දිව ශරීරය කියන එක සකස් වෙන්නේ ඒ කර්මජ ගතියට අනුව. කර්මජ කර්ම නිමිත්තට, ඒ කියන්නේ නිමිති ස්වභාවය මත. දැන් එතකොට දැන් අර අවසාන ස්තුති සිතේ තියෙන්නේ වතුර ටිකක් නොදී ඉන්න කැමැත්ත කියන සිත නම් ඒකනම් අපිට තණ්හාවෙන් උපාදාන උනේ, අවිද්‍යාවෙන් තණ්හාවෙන් උපාදාන උනේ. ඊට සාපේක්ෂ කර්ම කර්මජ සිතන්නේ පහළ වෙන්නේ ඊළඟට. ඒ සිතම නොවුනට ඒ හේතු නිසා හලත කර්මජ සිත. එතකොට ඒ හිතේ ස්වභාවය මත, ඒ විඥානයේ ස්වභාවය මත රූපේ සකස් වෙනවා. මේක මේ ඒ ආයතනයි සකස් වෙනවා. ඒ ආයතන ඇකනනාසී දිව ශරීරය සකස් වෙනවා. ඒ ඇකන දිව ශරීරයට තියෙනවනේ කර්මජ ගතියක්, වතුර නොදී ඉන්න කැමැත්ත. ඒ කියන්නේ වතුර නොලැබෙනවට කැමැත්ත තියෙනවානේ. එතකොට මොකද වෙන්නේ? වතුර නැති විදියට අර රූප පේනනවා. ඒ ඇහැට තිබහ තියෙනවා, හැබැයි වතුර පේන්නේ නැහැ. කාටවත් වතුර දෙන්නත් බැහැ. කාටවත් වතුර දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද දැන් එතකොට ඔබ හොඳට බලන්න. අන්න එතකොට යන්නේ දැන් අපි මේ ඉතෝපියාවේ ඉන්න කෙනෙක්ට නම් වතුර ගිහිල්ලා හරි දුන්නොත් බලන්න පුළුවන්. අර වගේ අරයාගේ ආයතන ඇයට තිබහ තියෙද්දී වතුර නොපෙන්නා හිටැනක නොපෙන්නනොත් එයාට වතුර බොන්න විදියක්ම නැහැ. ලැබෙන්නේම නැති ලා. අන්න ඒ වගේ තමයි අර මේ ඒ කර්මජ විඥාණයට අනුව, ඒ විඥානේ තියෙන නාම ගතිවලට අනුව තමයි මේ සලායතනේ විඥාන පච්චයා නාම රූපන්, නාම රූප පච්චයා සලායතන. ඒ ආයතනය හැදෙන, ඒ ආයතනයට සලායතන පච්චයා පස්සෝ. ඒ ආයතනයට අනුව තමයි මේ රූප ශබ්ද ගන්ධ ස්පර්ශ වෙන්නේ. දැන් මම මේ කියන්නේ මේ වර්තමාන අවිද්‍යාව කතානේ. මේ මම මේ පුරාණ කර්ම මේක එච්චරම ඕනෙකමකුත් නෑ දැනගන්න. මම උනාට මේක නිකන් අර මම දැනුමට කියන්න. මොකද මේක නේ මේක පටලව ගන්නත් තමයි. මොකද මේ ටික තේරුම් ගත්තොත් අපිට ඔය මේ අර පුරාණ කර්මයෙන් හැදි සලායතන කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන් ස්පර්ශේ. ඉතින් දක්වා කතාව දැන් එතකොට තේන දාන්න දෙකද? පෙර අවිද්‍යාව නිසා, තණ්හාව නිසා, ඒ කියන්නේ සංඛාර නිසා, කියන්නේ අවිද්‍යාව නිසා, අවිද්‍යාව නිසා සංස්කාර පුඤ්ඤාභි අපුඤ්ඤාභි කර්ම සිද්ධ වුණා. ඒ කර්මයට අනුව කර්මජන් විඥානේ පහළ වුණා.
ඒ විඤ්ඤාණය නිසා විඤ්ඤාණයේ තියෙන නාම ධර්ම වලට අනුව මේ රූපේ මෙන්න මේ මේ විදිහට මේ ඒ රූපේ සකස් වුණා. රූපේ සකස් වෙලා මෙන්න මේ විදිහට ඇහැ කන නාසය සලආයතනෙ පහළ වුණා. ඒ සලආයතනෙ මේ විදිහ රූප ශබ්ද ගන්ධ ටිකක් පෙන්වනවා. එතකොට තේරුම් ගන්න ඔබට මේ පේන රූප ඇහැට පේන රූප කණ්ඩ පේන ශබ්ද නාසය ගඳ සුවඳ ඇත්තටම ඒක මේ තියෙන එක පේනවා නෙමෙයි මෙතන. අවිද්‍යා තණ්හා කර්ම වලට අනුව සකස් වෙච්ච විඥානයකින් ඒ විඥානේ නාම ධර්ම වලට අනුව සලආයතන නාම රූප කරන සලආයතනයක් හදලා ඒ සලආයතනය තුළ රූප ශබ්ද ගන්ධ ස්පර්ශ වෙලා ඒ ස්පර්ශ වෙලා පෙන්වන්නේ තියෙන එකක් නෙමෙයි. තියෙන ලෝකයක නෙමෙයි ඔබ ඉන්නේ. ඒක හරියට උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නකෝ, තව උදාහරණයක් දෙන්නම්කෝ. මේ උදාහරණ ගොඩක් තියෙන සමහර ඒ වගේ මේ කතාව තේරුම් ගන්න බලන්න. හැබැයි මේක නෝ තේරුණත් එච්චර ප්‍රශ්නයක් නෑ. මේක නෙමෙයි අපිට අපිට අවශ්‍ය දෙන්න පොයින්ට් එක මෙතන නෙමෙයි තියෙන්නේ. ඉතින් එතකොට දැන් උදාහරණයක් විදිහට මෙහෙම අපි ගමු. දැන් මේ විතරක් දැන් ඔන්න අපි පොඩි කාලේ දැන් අර මේ දැකලා තියෙනවද? අර අපි අර පොඩි කාලේ අර ඔය හැක්ස් ටොපි වගේ 20 හැක්ස් කියලා වගේ ටොපි වල අරගෙන අර ඒවා ඇස් වල තියලා බලන්නේ රූප දිහා. අර පාට පාට ටොපි රතු පාට වගේ ටොපි වල අරගෙන පොඩි කාලේ ටොපි කාලි වෙරලා අපි මේ හැඩ තියලා බලනවා එක එක ඒවා දිහා. බැලුවාම අපිට ඒක රතු පාට වෙලා පේනවා. රතු පාට වෙලා පේනවා. කහ පාටේ ටොපියේ කොලේ පාට මොකද්ද? ඒ කොලේ පාටට ඒ වස්තුව පේනවා. බලන්න උදේ නැද්ද කියලා. ඒ කොලේ පාටට ඒ වස්තුව පේන්න දකින්න දැනෙන්න හම්බ වෙනවා. ඉතින් එතකොට අන්නේ වගේ තමයි. දැන් ඇත්තකට එතකොට එයා තියෙන දෙයක්ද එයාට පේන්නේ? තියෙන පාටක්ද පේන්නේ? නෑ. අර ටොපි කොලෙන් හදලා පේන්නන පාට දකින්නේ. ඒක කහ වෙන්න පුළුවන්, රතු වෙන්න පුළුවන්. ඒතකොට ඇත්තටම අපි තුම එතන තියෙන්නේ සුදු පාට දෙයක්. නැත්තම් මේ කළු පාට දෙයක්. ඊට එයාට පේන්නේ කහ පාට දෙයක්, රතු දෙයක්. ඒතකොට එයාට තියෙන එක පේන්නේ නෑ. එයාට පේන්නේ ටොපි කොලේ හරහා පේන්න එක. අපි කණ්ණාඩියක් හරහා බලද්දී අපි කණ්ණාඩියක් දැම්මොත් කහ පාට අපිට බලන හැමතැනම පේන්නේ කහ පාට දෙයක්. ඔබ ඉපදිච්ච ගමන් ඔබට දානවා කහ පාට කණ්ණාඩියක්. ඉපදිච්ච ගමන් කහ කණ්ණාඩියක් දාලා ඔබට ඉපදුන දවසේ මේ කණ්ණාඩි ගැට ගහලා දිනනවා එහේ. ඉතින් ඔබට මැරෙනකම්ම පේන්නේ ඒ පාට දේවල්. ඒ පාට දේවල් පේනවා, කහ පාට දේවල් පේනවා. ඉතින් ඇහුව එයා හිතනවා මට මේ පේන දේ තමයි මේ තියෙන්නේ කියලා. එයා කල්පනා කරනවා මේ මට පේන දේ තමයි මෙතන තියෙන්නේ කියලා. එයා හිතාගන්නේ, හිතාගත්තට එයාට කවදාහකත් එතන තිබ්බ දේ දැකලා නැහැ. එයාට පාට කණ්ණාඩියෙන් පෙනිච්ච දේ තමයි යාට කාට කණ්ණාඩියෙන් පෙන්නන දේ තමයි යාට පේන්නේ. තියෙන දේ පේනව නෙමෙයි. අන්න ඔය අර්ථින් දැන් ගන්නකො වෙන සලආයතනේ කියන්නේ පාට කණ්ණාඩි පහක් හයක් කියලා ගන්නකො. කර්මයෙන් හම්බෙච්ච කණ්ණාඩි හයක්. ඒ කණ්ණාඩියෙන් පෙන්නන්නේ ඒ කණ්ණාඩියේ පාටට අදාළ දේ මිසක් තියෙන දේ නෙමෙයි. අපි කණ්ණාඩිය ගැලවෙද්දී අපිට ඇත්ත වෙන්නේ ඒ පුරාණ කර්මෙන් හදිච්ච සලආයතනයක් නෙවෙයි. තින්නේ මේ රූප ශබ්ද ගන්ධ රස පේන්නේ. ඒ කර්මජ විඥාණයෙන් සහ ඒ ආයතනයෙන්නේ. ඉතින් ආයතනයෙන් පේන්නේ ඇන්නේ තියෙන එක නෙවෙයි. අර අවිද්‍යාවට අවිද්‍යාව දන්නා කර්ම වල සාපේක්ෂ පාලිත විඥානේ විඥාණයෙන් සහ නව රූප පාලිත ඒකෙන් හද ඒ සලආයතනයෙන් පෙනෙන රූප ශබ්ද ගන්ධ රස. ඒව පේද්දී ඒව කවදාකවත් තියෙන රූප නෙවෙයි, තියෙන ශබ්ද නෙවෙයි. අපිට පාට කන්න යන්නේ වගේ හොඳට තේරුම් ගන්න. එන මේ සලආයතනයේ පස්සේ දක්වා එනකම්ම ස්පර්ශය දක්වා එනකම් ඒ පුරාණ කර්මයේ සකස් වෙච්ච පරිසම්පාන්නව සකස් වෙච්ච එකකින් අපිට මේ පේන්නේ ඇහෙන්නේ දැනෙන්නේ අපි ඉතින් ඉන්නේ මේ තියෙන ලෝකෙකට ආවා. අපි ඉන්නේ ඉස්සෙල්ලා මේ පාටවල් මේ රූපවල් මෙහෙම තිබ්බා. අම්මල තාත්තල හිටිය අපි මැරිලා ගියත් මේ ලෝකෙ තියේ කියලා නෑ. කන්දානම් පාතු බාවෝ මේ ආයතන හයෙන් මවලා පෙන්නන එකකුයි ලඟින්නේ. ආයතන හයෙන් මවලා පෙන්නන රූපෙකුයි, ශබ්දෙකුයි, රසෙකුයි, ගඳෙකුයි මේ පේන්නේ. ඒක මේ ආයතන හය නිරෝධිත ඉවරයි නේද? අපි මේ ඔබට මේ ඉර මේ ගස් අන්තිමට මේක තියෙන්නේ ඔබේ ඇහැ තියෙනකන් විතර. ඇහැ නැති වෙච්ච දවසට අනිත් පැත්තත් ලෝක නිරෝධයි. මොකද ඒක
කර්මයට සාපේක්ෂව මවල පෙන්නන එක. අපි කියන්නේ බුදුහාර කියන්නේ කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම බන්දු ය කියන්නේ මිනිමම කර්මයේම තමයි ජීවිතේ. කර්මයේ දායාද කොටගෙන කර්මයේ ස්වාමියා කොටගෙන නැයි මේ ඉතින් ඔක්කොම මේ පේන ඇහෙන මේ සියල්ලම පේන ඇහෙන දැනෙන මේ සියල්ලම කර්මයට සාපේක්ෂයි. කර්මී මත පදනම් වෙච්ච දෙයක්. ඉතින් මොකද කර්මජ විඥානය තියෙන ඉතින් කර්මයට සාපේක්ෂ ඇහැ කරන ආසයක් හදලා තියෙන්නේ. ඉතින් ඇහැ කරන ආසය කියලා ඒ රූප ශබ්ද කියලා ඉතින් අපිට පේන්නේ තියෙන දේවල් ඇහෙන දේවල් නෙමෙයි එතකොට. අන්න ඔක තේරුම් ගත්තනම් අපිට වර මුල් කොටස තේරෙනවා. කියන්නේ මේ මොකද්ද මේ පටිස පුරාණ කර්මයේ සකස් වෙච්ච සලායතනේ කියන්නේ කියන එක අපිට අහු වෙනවා. ඉතින් ඒ එතකොට දැන් ඔබට මේ පේන මේ රූප ටික තියෙනවානේ මොනුස්සයෝ කියලා මේ ගන්න. මේක ඇත්තටම ඔබට පේන එකක් නෙමෙයි. මේ කර්මේ මවල පෙන්නන එකක් මේ. කර්මජයෙන් කර්මජ කණේ කර්මයට අනුවනේ මේක හැදුනේ හැගන්නාසේ. ඒක හැගන්නාසේට මවල පෙන්නන එක. අර පාට කණ්ණාඩි වලට හදලා පෙන්නන එකකුයි මේ පේන. තියෙන එකක් නෙමෙයි. ඒකනේ බුදුහාඳුරු රෝහිතස්ස වුණාට බලන්න රෝහිතස්ස සූත්‍රය හොඳට කියවන්න කියනවානේ. රෝහිතස්ස කියනවා ස්වාමීනි මම පෙර මේ භවයක මෙහෙම බමුණෙක් කියලා ඉඳලා ඉන්ද්‍ර ප්‍රාතිහාර්ය ශක්තිය ලබාගෙන මොකද එක ශණේකදී යදුන් 100කට වඩා දුර එක මොහොතකදී මේ යදුන් 100කට වඩා ගමන් කළා චක්‍රාවාට මෙහෙම මම අවුරුදු 100ක් උඩට ගියා පව් කර ඒ ස්වාමීන් මට මේ ලෝකේ කෙලවරක් හදාගන්න හම්බුන්නේ නැහැ කියලා සබුදුහාරු කියනවා එහෙම පයින් ගමන් කරලා එහෙම මේ ලෝකේ බාහිර කෙලවරක් දකින්න බෑ මේ ලෝකේ කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන සලායතන ඒක ඇත්තට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ ආනන්ද හාමුදුරු එක තැනක ස්වාමීනි ලෝකේ කියලා කියන්නේ මොකද්ද කියලා බුදුහාමුදුරු කියන ඇහැ කන ලෝකයයි කන යන ලෝකයයි නාසය යන ලෝකයයි දිව යන ලෝකයයි ශරීරය යන ලෝකයයි මනස යන ලෝකයයි උනාද කියනවානේ මේ ලෝකේ හට ගැනීමත් ලෝකේ ඇතිවීමත් නැතිවීමත් නැති කරන මාර්ගයත් මේ සංඥාත් මනසක් සහිත බඹයක් වූ ශරීරය මත පනවීම ඔබ මෙතනින් එහාට මේ බැහැර ලෝකයක් ගැන හිතන්නේ අවිද්‍යාව නිසා එහෙම බෑ මේ මුළු මේ සලායතන ඇත්තටම ලෝකය කියලා කියන්නේ සලායතන ලෝකේ පැවතීම කියලා කියන්නේ සලායතනේ පැවතීම ලෝකේ නැතිවීම කියලා කියන්නේ සලායතනේ නැතිවීම එච්චරයි සලායත ලෝකය කියලා ඒතකොට ලෝකේ සත්‍ය අවබෝධ කරනවා කියන්නේ සලායතනේ පිළිබඳ යථා ස්වභාවය තේරුම් ගන්න ලෝකය කියන්නේ ආයතන හය නම් ලෝකේ හට ගැනීම කියන්නේ ආයතන හය හට ගැනීම නම් ලෝකේ පැවතීම කියන්නේ ආයතන හයේ පැවතීම නම් ලෝක නිරෝධය කියන්නේ ආයතන හය නැතිවීම නම් එහෙනම් ලෝකය අවබෝධ කරනවා කියන්නේ සත්‍ය අවබෝධ කරනවා කියන්නේ මේ ආයතන හයේ යථා ස්වභාවය අවබෝධ කරනවා ආයතන හයේ සත්‍ය යථා ස්වභාවය අවබෝධ කරද්දී අපිට දෙන ප්‍රත්‍යක්ෂ වෙන දේ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය ඒක තමයි රිද්මය ඒ අනික ආයතනය ඇත්ත තේරුම් ගන්න තමයි අපිට පටිසමුප්පාද දර්ශනය අවශ්‍ය කරන්නේ. ඒක ආයතන හය ඇත්ත සලායතනෙ ඇත්ත තේරෙන්නේ මේ පරිසමුපාදේ තේරුම් ගන්න කෙනෙක්ට. හරි දැන් එතකොට ඔබ බලන්න එහෙනම් ඔබට මේ පේන ඇහෙන සද්ද පවා මේ බැහැර තියෙන සබ්බ නෙමෙයි. මේ එළියේ තියෙන සද්දවත් එළියේ රූපයක්වත් නෙමෙයි. කර්මයට සාපේක්ෂව මවල පේන රූප සද්ද ආයතන හයයි. මවල පේන රූප සද්ද ගන්ධ රස පහසක්. ඒතර ආයතන හය පවා ඒකත් කර්මජ නාම රූප වලින් පහල කරලා තියෙන දෙයක්. නාම රූප දෙක පවා ඉබේ නැහැ විඥානීය පකරලා පහල වෙලා. විඥානීය පවා ඉබේ පහල වෙලා නෙමෙයි ඒක පෙර අවිද්‍යා තණ්හා කර්ම උපාදාන කියන හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙලා තියෙනවා. අන්න ওই විදිහට තේරුම් ගත්තට පස්සේ දැන් අපිට පේනවා පුරාණ කර්මයේ සකස් වෙච්ච මේ සලායතන කියන්නේ ඔන්න ඔතෙන් යනකම් මට්ටම. එතකොට දැන් අපිට මේ පේන රූප ශබ්ද ගන්ධ රස පහස කියන්නේ මේ තියෙන දේවල් වත් නෙමෙයි අර කර්ම විපාක වාරයක් මේ ගෙවෙන්නේ. ඒ ආයතනයි. විපාක වාරයක් ගෙවිලා යනවා සාමාන්‍යයෙන් දැන් මේ විදිහට ඔබේ කර්ම විපාකයේ දැන් ප්‍රබල විදිහට මේ ලාය වෙනස් වුණොත් එහෙම ඔබේ කර්ම වෙනස් ආයතන හය කර්ම වෙනස් වෙනවා කියන්නේ වෙනස් වුණොත් එතකොට මොකද වෙන්නේ? මේ විඥානෙ වෙනස් වෙනවා. විඥානෙ වෙනස් වුණොත් නාම රූප වෙනස් වෙනවා. නාම රූප වෙනස් වුණොත් එහෙම සලායතන වෙනස් වෙනවා. සලායතන වෙනස් වුණොත් එහෙම ස්පර්ශය වෙනස් වෙනවා. දැන් ඔබ ඉතින් ගැඹුරු සමාධියකට ගියොත් එහෙම ගැඹුරු සමාධියකට ගිහිල්ලා ඔබ එක පාටේ කර්මිය ඔබ වෙනස් වුණොත් එහෙම දැන් ඔබ රූපකාර මේපේ කර්මජ විඥානය වෙනස් වුණොත් එහෙම ඒ සංස්කාර වෙනස් වුණොත් එහෙම එතකොට ඔබට මෙතන දෙවියෝ පේන්න ගනී. බ්‍රහ්මයෝ පේන්න ගනී. වෙන රූප මේ මට්ටමේ රූප නෙමෙයි. මේ මට්ටමේ සද්ද නෙමෙයි. මේ මට්ටමේ හැඩ රූප තාල නෙමෙයි පේන්නේ.
වෙනම පේන්න ගන්න. වෙන රූප වෙන ශබ්ද වෙන ගඳ සුවඳ. එතන ආයතන හය වෙනස් වෙද්දි මේ පේන රූප ඇහෙන කන්නාස වෙනස් වෙනවා. ඉතින් එතකොට දැන් මෙතන මේ දැන් එතකොට මේ ඔබට මේ දැන් මේ මිනිස්සුયો පේනවා ඔබට මේ ඊට පස්සේ ආය දෙවියෝ පේනවා නෙමෙයි. මේ ආයතන හයම තමයි ලෝකේ. ඔය දකින්න කින්නේ දකින්න දේ තියෙන්නේ ඔය ආයතන ඇතුළේම තමයි. නේද? වෙනම කෙනෙක් දකින්නෙක් නැහැ. ඒ විඥාන ටික වෙනස් වෙද්දි ඒ දකින්න දකින්නදී ඔක්කොම වෙනස් වෙලා යනවා. වෙනස් වෙන්න ගන්න. අන්න උතෙන් දැනගන් අපි තේරුම් ගත්තාම අපිට තේරෙනවා. එහෙනම් මේ 31 තලය කියලා කියන්නෙම ඇත්තට මේ අහවල් තැනක තියෙන එකක් නෙවෙයි. දැන් මේ මනුස්ස ලෝක කියන්නේ මේ කොහේ හරි තියෙන අහවල් තැනක තියෙන එකක්. දිව ලෝක කියන්නේ මේ ඊට වඩා බඹ ගානක් උඩින් තියෙන එකක්. ඒකනේ බුදුහාමුදුරුවෝ රෝහිතාස මේ මොහිම උඩට ගිහිලා ලෝකේ කෙලරවලා දිව ලෝකත් හොයන්න බෑ. මේක මේ 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 එහෙම මේ 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 මනෝ ප්‍රක්ෂේපණයක් මේ මේ ප්‍රොජෙක්ෂන් එකක්. විඥානේ කර්මයේ මත සලායතන පහලා ප්‍රක්ෂේපණය කරන්න. ඉතින් ප්‍රක්ෂේපණය කරද්දී මේ මෙතන ඉඳලා අතන ප්‍රක්ෂේපණය කරනවා කියලා ගන්න. දැන් උහුම කර කියද්දි ඉතින් මෙතන එනං ඇහැ දින මේ අතන රූපේ පක්ෂේ මේ මෙතනින් අතන ප්‍රක්ෂේපණය නෙවෙයි. මේ සමස්තේම ප්‍රක්ෂේපණය. සමස්තේම ඩ්‍රීම් එක. සමස්තේ ඒකට ඔබ ඇවිදලා තියෙන්නේ බාහිර කොහෙවත් නෙවෙයි. සිතින් මාමල පෙන්න රූපයක් පොළොක් මත. ඔබ කතා කරලා තියෙන කාත් එක්කවත් නෙවෙයි සිතින් මාපු ශබ්දයක් මත. ඒ ඔබත් එහෙමම තමයි. ඉතින් එතකොට ඔබ කවදාකවත් පොළොක් ඇවිදලා නැහැ. ඔබ කවදාකවත් බහැර පුද්ගලයෙක් දැකලා නැහැ. බහැර කෙනෙක් එක්ක කතා කරලා නැහැ. කිසිම ලාවක නැහැ වෙන්නේත් නැහැ. ටොපික් වල එකදෙන් ඔබ පාටක් දැක්කොත් ඔබ අහවල් කෙනාගේ පාට දැකලා නැහැ. ඒ ටොපික් වලින් පේන පාට දැකලා තියෙන. ඒත් ඔබ හිතා ගන්නවා එළියේ පේන්නේ තියෙන්නේ මේකමයි කියලා. ඒක හිතාගෙන ඉන්නක් විතරයි. ඉතින් අනේ ටොපික් වල වගේ. එතකොට එහෙනම් මේ 31 තලය කියලා කියන්නේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝක, තිරිසන් ලෝක, ප්‍රේත ලෝක කියලා කියන්නේ මේ ඔක්කොම ඒ ආයතනයන් ප්‍රක්ෂේපණයක් කරන්නේ. මායාවක් තියෙන්නේ. ඒ මායාවක් තියෙන වෙලාවේ ඩ්‍රීම් එක කර්මයට සාපේක්ෂව විපාක වාරයක් ගෙවෙද්දී සමාන වෙලාවට මේ ඊට පස්සේ අපි දැන් මිමීට වඩා ආයතනයන් සුකුම රූප පෙන්නද්දි සිවුම් රූප පෙන්නද්දි සිවුම් වේදනා දැනෙද්දි අපි කියනවා දිවි ලෝක කියලා කියපන ඕන ඊට පස්සේ. මීට වඩා ගොරෝසු රළු වේදනා මීට වඩා මේ රළු ඝනගති රූප පෙන්නද්දි අපි කියනවා අපායට ගියා කියලා. අප දැන් අපායනේ දැන් දිවි ලෝකේ දැන් මනුස්ස ලෝකේලා ඉතින් වර්ගීකරණය කරනවා වේදනාවට සාපේක්ෂව. ඒ සංඥාවට සාපේක්ෂව. ඉතින් එතකොට අපි තේරුම් ගන්න ඕනේ දැන් ඔබට මෙතන පේන්නේ මේ විදිය ස්පර්ශයක් වේදනාවක්. සමහ දෙවියෙක් මෙතෙන්ට આવත් එයාට මීට වඩා මේ කොට්ටෙම මීට වඩා සැහැල්ලු වෙනවා. මීට වඩා මේ පේනවා රූප කලාප වෙනස් වෙනවා. ඒක වෙන එකක්. ඒකනික අවස්ථාවක මේ මනුස්ස බුදුහාර බණ කියද්දි දෙවිය වෙනවා බණ අහන්න. ඒක දෙවියෙක් පොළවේ ගිලෙනවා. මීට වඩා සුකුම රූප දාන්නේ තියෙන්නේ. ඒක මේ මීට වඩා සුකුමයි. ඊට පස්සේ බුදුහාර කියන මේ පෘථුවියට ගැළපෙන විදිහට ආයතන ආය වෙනස් කරන්න කියලා. එතකොට තමයි යාට පෘථුවිය මත ඇවිදලා ඉන්න පුළුවන්, වාඩි වෙන්න පුළුවන්. ඒකනේ දෙවියන් දැක් ඉඳාපයි. මොකද ඒ ෆ්‍රීකවන්සි එකට මේක සෙට් වෙන්නේ. මේ පෙන්වන සලායතන ඒකට හරියන්නේ ගන්න නෙවෙයි. ඒක වෙන කර්ම මට්ටමක් මත වෙන ෆ්‍රීකවන්සි එකක් මත වෙන මේ කර්මයකින් ක්‍රියාත්මක වෙන අවස්ථාව. ඒකට මේක ගාපු ගම ඒක මේක දෙකට පාදින්න වෙනස් කරනවා. වෙනස් කරලා තමයි මෙතන ඉන්න පුළුවන්. දැන් අපිට හීනයක් දැක්කෙදි හීනය ඉන්නයි හීනේදී අල්ලන්න පුළුවන්. ඒ මානසික මට්ටමේදී ඉතින් දැන් අපිට හිණයි ඉන්නයි අල්ලන්න බෑ කියලා. ඒක ඉවරයි. හරි ඕවා කිව්වොත් වැඩි කතා කරන්න ගියොත් ඔලුව රිදෙන්න පුළුවන්. විශ්ව ඇදෙන්නත් පුළුවන්. ඔය මායාව ගැන කතා කරන්න ගියොත් ඒක ඕනට වඩා මම කියන කියුණාට ඔක ඔච්චරම අවශ්‍ය දේවල් නෙවෙයි. ඔබ දැනගත්තේ නෑ කියලා නිවන් දකින්න ප්‍රශ්නකුත් නෑ. ඔය විදිහට දැනගත්තේ නෑ කියලා. අර පුරාණ කර්ම සලායතනේ ඔච්චරයි. එතකොට දැන් අපි ඕකෙන් අපිට ගන්න ඔය ටික මම කිව්වේ මෙච්චෙල්ලා ඔය ටික කියන්න ඕනේ හින්දා නෙමෙයි. ඔය ෆ්‍රීකවන්සි කතාවලුයි මේ පේන ඩ්‍රීම් කතාව කියා ගන්න ඕනේ හින්දා නෙමෙයි. ඔබ තේරුම් ගන්න අවශ්‍ය දේ තමයි දැන් ඔබට මේ
මේ රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් පහසක් පේද්දි මේ පේන්නේ නැන්නේ දැනෙන්නේ යථාර්ථයක් නෙමෙයි. මේ අර කර්මයේ ස්වභාවයට මත මවල පේනන ශබ්ද රූප ගන්ධ රස පේන්නේ. ඒ පේන ඇහෙන දැනෙන දෙක තුල සත්‍ය පුද්ගලියෝ නැහැ. ඒක අර පෙර කර්ම දන්නා මේ අවිද්‍යාව නිසා යන්නේ විපාක වාරයන්නේ. විපාකි කවුරුවත් නැහැ. දැන් අපි හිතමු මේ විදිහට. දැන් ඔබ හිතන්න ඔබ ටීවී එකක් බලනවා කියලා. එතකොට මේක තේරෙයි. ඔබ ටීවී එකක් බලද්දී ටීවී එකේ බලන වෙලාවේ උන චිත්‍රපටිය යද්දී ඒ චිත්‍රපටිය තුල කවුරුත්ම නැහැනේ. ඒකේ ශාරුක් ඛානුත් නැහැ, ආශාර්යත් නැහැ, නලුත් නැහැ, නිලියුත් නැහැ. නිකන් එතන මේ රූප රාම ටිකක් නේ යන්නේ. එඩිට් වෙච්ච රූප රාම ටිකක් යනවා. ඒ එඩිට් වෙච්ච රූප රාමයේ සත්‍යෙක් පුද්ගලෙක් නැහැනේ. ආත්මයක් නැහැනේ. හැබැයි බලන්න චිත්‍රපටිය බලන වෙලාවේ අපි අඬන්නේ නැද්ද? අපි බය වෙන්නේ නැද්ද? අරුට ගහයි දන්නේ. ඔව් අම්මෝ අල්ලගනියි දන්නේත් නැහැ. අපි බය වෙන්නේ නැද්ද ෆිල්ම් එක බලද්දි? ෆිල්ම් එක බලද්දි අපි දුක් වෙන්නේ නැද්ද? අඬලා නැද්ද ෆිල්ම් බලලා? අපි ඉනා වෙන්නේ නැද්ද? අපිට හිතෙන්නේ නැද්ද මේ අහවල් ගෙනාදෙන ඉන්නවමයි කියලා? එතකොට මං අහන්නේ ඒ අහවල් නළුවා ඉන්නවමයි අතන. අතන ඉන්නවමයි අතන යාට කවුරු හරි ගහනවමයි අනේයා මැරුණමයි කියලා අඬන්නේ, හිනා වෙන්නේ. ඇත්තට මේක ඒ චිත්‍රපටියේ තිබ්බ දෙයක්ද? නැත්නම් වර්තමානයේ අපේ අපි මේ හිතින් අදාගත්ත මෝඩකමට හිනාගෙන හිනාවිලා තියෙනවා, අඬන ඇරිල්ලද තියෙනවා. ඒ වර්තමානයේ අවිද්‍යාවෙන් සකස් කරගත්ත රූපයක් අපි දකින්නේ. මොකද එතන රූපයක් නැහැ. එතන මේ නළුවෙක් නැහැ. එතන නිලියක් නැහැ. එතන ආදර කතාවක් නැහැනේ. ඒ පේන්නේ නිකන් පෙනීම මට්ටමක් විතරයි. පේනවා එච්චරයිදී. සද්ද ඇහෙනවා එච්චරයි. හැබැයි ඒ පේනීම මත මේ කතන්දරය හැදෙන්නේ. එතන අහවල් නළුවා ඉන්නවා, සරුක්කාන් ඉන්නවා, ආදර කරනවා. මේ ඔක්කොම මනෝවිඤ්ඤාණය හැදෙන මට්ටම. ඒක වර්තමාන අවිද්‍යාවෙන් හැදෙන මට්ටම. එතකොට දැන් ඔන්න අර චිත්තපටි අවස්ථාව වන්නර චිත්තපටි තිරේ යන අවස්ථාව තමයි අර එක එඩිට් වෙච්ච අර පුරාණ කර්මයට අවහම්බෙච්ච සලායතනිය කියන අර එඩිට් වෙච්ච එක පේනවනේ අපිට අර යන චිත්තපටි යනවක. ඒක පේනන ගතිය දෙන ආන් මේ මට්ටම ගන්නකෝ තේනාට්ටේ චිත්තපටියේ නිකන් කිසිම අපි කතන්දරයක් හදන්නේ නැතුව නිකන් පේන මට්ටම විතරක් ගන්න පේන රූපෙ ඉච්චරයි. ඒ පේන මට්ටම ගන්නකො ඔන්නෝක තමයි අපි කියන්නේ පුරාණ කර්මයේ සලායතනෙ. ඒක විපාක වාරයේ ගෙවෙන අවස්ථාව. ඒතර නව කර්ම වෙන්නේ අපි මේ පේන එක මත ඒ පෙනීම සිද්ධ වෙද්දී වර්තමානයේ එතන ඇත්ත ස්වභාවය දකින්න නැතුව එතන බැහැරක ඉන්න නළුවෙක් දකිනවා. ඒතර බැහැරක නළුවෙක් එතන ඇත්තෙම නැහැ. එතන කවුරුවත් නැත්තේ නැහැ. හොඳට බලද්දී එතන කවුරුවත් නැත්තේ නේ. අන්න එතකොට බැහැරක නළුවෙක් දකින්න. අන්න එතකොට අපිට ඔන්න දැන් අවිද්‍යා පච්චයා වූ සලායතනෙ පහළ වෙන්නේ උතන. අන්න දැන් අපිට ශාරුක් ඛාන් ඉන්නවා. ශාරුක් ඛාන්ගේ රූපේ හම්බ වෙනවා. එතකොට ශාරුක් ඛාන් දකින්න මේ පැත්තේ ඇහැක් හම් දකින්නවා. ඒ ඇහැ හම්බ වෙනවා. ඒ විඥානයක් ඒ ශාරුක් ඛාන්ව දැනගන්න විඥානය හම්බ වෙනවා. ඒ ශාරුක් ඛාන්ව දැනගත්ත විඥානය ඒ ඇහැ ඒ රූපේ තමයි. අන්න ඒ ඒ ඒ සලායතනය ඒක වර්තමානයේ අවිද්‍යාවෙන් හටගත්ත රූපයක්. ඒ රූපේ නිසා හටගත්ත යම් වේදනාවක් වෙනවාද? ඒ වේදනාව වර්තමාන අවිද්‍යාව තණ්හා දෙකෙන්. ඒක පෙර කර්මයකක් නෙවෙයි, වර්තමාන අවිද්‍යාවෙන් තණ්හාවෙන් හදාගත්ත වේදනාවක් එන්නේ. හඳුන ගැනීමක් එන්නේ, සිතීමක් එන්නේ. ඒක තමයි පංච උපාදානස්කන්ධ මට්ටම කියලා කියන්නේ. උපාදානීය සලායතනිය කියන්නේ දෙන්න. දැන් අර රූපේ පේන මට්ටම ඇහෙන මට්ටම පංචස්කන්ධ මට්ටම. ඒක රහතන් වහන්සේටත් තියෙනවා, බුදුරජාණන් වහන්සේට. ඒක පුරාණ කර්මයේ සකසච්ච දෙයන්නේ. ඒ සලායතනේ ඒ පංචස්කන්ධේ අර කාණ්ඩානම් පාතු භාව ආයතනම් පරිලාභෝ කියන කර්ම මට්ටම. ඒක අපිටත් එකයි, බුදුරජාණන් වහන්සේට එකයි, කර්මයේ මත පේනවා. දැන් අපිට ඒ පරණ ඒ අපේ පුරාණ කර්මයේ සකසච්ච සලායතනේවත් පංචස්කන්ධයවත් නෙමෙයි අපිට හම්බෙන්නේ උපාදානස්කන්ධය. උපාදානස්කන්ධයක් හම්බෙන්නේ පුතජණයෙට. පංච උපාදානස්කන්ධයක් හම්බෙන්නේ මෝඩකමට. ඒකයි පැහැදිලිව කියන්නේ රහතන් වහන්සේට පංච උපාදානස්කන්ධයක් නැහැ.
තියෙන්නේ පංචස්කන්ධ මට්ටමක් විතරයි. ඒ විපාක මට්ටම. අර ෆිල්ම් එක පේන මට්ටම විතරයි. එතකොට දැන් එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ විදිහට. එතකොට මේ විදිහට අපිට මේ රූපයක් මේ සරුක්කාන් පේන එක ඒක පෙර තිබ්බත් නෙමෙයි දකින්න වෙලාවෙත් බහැර තියෙන රූපිකුත් නෙමෙයි ඒක. දැක්කට පස්සේ තියෙනකෝ දකින්න ඉස්සෙලා තිබ්බෙත් නෑ. දකින්න වෙලාවෙත් බහැර නෑ. දකින්න වෙලාවෙත් හේතු නිසා හිතේ මඩගෙන හිතේම නැතිලා යන දැනීමක්. ඒ රූපය සරුක්කාන් කියන රූපය ඒ ඇහැ ඒ විඥාණය ඒ සංඥා ඔක්කොම පෙර තිබ්බත් නෙමෙයි දකින්න වෙලාවේ බාහිර තියෙනවත් නෙමෙයි බහැරක් නිසා ඇති වෙන සංවේදනා සංඥාවකුත් නෙමෙයි පෙර නොතිබේ හිතේම හටගෙන හිතේ නැති වෙන අවස්ථාවක් ඒක. එතකොට අන්න ඒකයි අපිට අපි කියන්නේ දැන් සලායතනය කියලා කියන්නේ මේ එහෙම මේ එක දිගට ඉපදුණු දාස මන්නේකන්තයන් මේක අපි දිගටම කියුවේ. ඒක ඒ වෙලාවේ අවිද්‍යාසහගත ගන්නවද රූපයක් ඒකත් එක්ක අවිද්‍යාසහගත ඇහැ පහළ වෙනවා. විඥානි පහළ වෙනවා. ඒක ඒ අරමුණ ගෙවිද්දී එතනම නිරෝධ වෙනවා. ඒත් ඉතින් අර අවිද්‍යාසහගත හිත පෙන්නන්නේ අවිද්‍යාසහගත විඥානය කියන්නේ එහෙම එකක් නෙමෙයි මේ තිබ්බ සාරුක්කාම දැක්කා. ඒ තිබ්බ හැම තමයි ඒ සාරුක්කානව දැක්කේ. ඒ ඊයේ දැක්ක හිතම තමයි දැන් අදත් තේරුව යාව දැක්කේ. හිත කියන්නේ ඊයේ දැක්ක වහන්සේව තමයි අදත් දකින්නේ. ඒ වහන්සේව දැක්ක ඊයේ දැක්ක මම්ම තමයි අදත් වහන්සේව මේ දකින්නේ. ඒ හිත ඊයේ දැක්ක හිතම තමයි හිතරම තමයි අදත් වහන්සේව වෙන්නේ කියලා දැන් මේ අපිට හම්බෙන්නේ අර අවුරුදු ගාන ජීවත් වෙච්ච හිටපු ඉන්න මේ පුද්ගලික සත්‍යේ පුද්ගලික සත්‍යේ කම් වෙනවා. ඉතින් එතකොට ඊට පස්සේ එහෙම ඉන්නවා දැකලා මේ අවිද්‍යාව නිසා ආයෙත් උන් නැති වෙනවා. ආයෙත් ඇති වෙන්න පටන් ගන්නවා මේ මැනීමක්. දැන් වාස ඉස්සර වගේ නෙමෙයි දැන් වෙනස් වෙලා මෙහෙම වුණා මනිනවා දැන් සාපේක්ෂ කරගෙන. ගියවුදදී මෙහෙමයි දැන් ගවුද මෙහෙමයි. ඊට පස්සේ එහෙම කතාව. ඊට පස්සේ මැනීමක් තියෙනවා. ඊට මැනීමට අනුව තණ්හා කරන. ඒකල ප්‍රතික්ෂේප කරන එක ඔබ වැදිනවා. තණ්හා කරන්න ගන්න. තණ්හාට අනුව උපාදාන වෙලා ඔන්න ඊට පස්සේ භවයක් ඇතිවෙනවා. ඔන්න ඊට පස්සේ නැවත අන්නේ සත්‍යයේ පුද්ගලයේ උපදින අවස්ථාව තමයි නැවත අවිද්‍යාවේ ජාතිය පහළ වෙනවා. එහෙනම් දැන් මෝඩකම නිසානේ දැන් ඔබට මේ බාහිර ඉන්නේ දැන් මෝඩකම නිසානේ දැන් පුද්ගලයේ ජාතිය පහළ වෙනවා ජරාව පහළ වෙනවා දැන් යා වයසට යාම තියෙනවා මරණේ තියෙනවා උප්පත්තියේ තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔන්න ඔය විදිහට අපි මේ වර්තමානීය පවා මේ විපාක වාරය තේරුම් ගන්න නැතුව පේන දෙයක් තියෙනවා කියලා ඒකට අනුව සිතීම් කීම් කරන්න ගිහිල්ලා තනියලා එතකොට ආය ඔන්න නව කර්ම සකස් වෙලා ආයෙත් මේ වගේ ෆිල්ම් එකක් ස්කන්ධයන් ආය පහල් වීම සිද්ධ වෙනවා. ආය සලායතනයක් පහල්ලා ඊට පස්සේ ආය මිනිස් ඩ්‍රීම් එකක් දකිනවා. මේක පටිසමුප්පන්නව සිද්ධ වෙනවා. එතකොට දැන් එතකොට මේ වෙලාවේදී අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ විදිහට තමයි පුරාණ කර්මයේ සලායතනයේ විපාකයක් මේ යනවා. විපාකේ උඩ වේවා. එතන වේලාවේ ඇත්ත ඇති හැටියට දකින්න නැති නුවණ නැති නිසා වර්තමාන අවිද්‍යාවෙන් නිසා තණ්හා ඇති වෙලා උපාදාන වෙලා භව වෙලා නැවත නැවත ජාති සිද්ධ වෙනවා. නෑ කියන්නේ ජාති සිද්ධ වෙනවා. පුද්ගලයෙක් උපදිනවා, පුද්ගලයෙක් වෙන වෙනවා කියන බොරුවක් දකිනවා. ඉතින් ඒක නිසා කර්ම සකස් වෙලා නැවත ආයතන පාලීම සිදෙනවා. උප්පත්ති භවයේ කර්ම භවය කියන්නේ. උප්පත්ති කියන්නේ උප්පත්තියෙන් සිද්ධ වෙනවා. සලායතන පාලීම මේක ඇත්ත තේරුම් ගන්න නිසා ඒක සත්‍ය බුද්ධි වශයෙන් තේරුම් අරගෙන අවිද්‍යාවෙන් තණ්හා දිටි මාස ආය නැවත සලායතන පාලීම. හැබැයි මේක මම අර මේ කාලයකට දාලා වගේ කිව්වට ඔක මේ ආත්ම ගණන් වල වෙන එකක් නෙමෙයි. ඒකයි අර කර කියන්නේ යද්දී අර අපි ඔක තේරුම් ගන්න වෙන දෘෂ්ටියකින්. කියන්න හදන කතාවම නෙමෙයි අපිට තේරෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි තේරුම් ගත්තාම මොකද්ද මේ පුරාණ කර්මයෙන් සකස් වෙච්ච කය ආයතන 6 කියන්නේ මේ අවිද්‍යාවෙන් සකස් වෙච්ච ආයතන 6 කියන්නේ කියලා. එතකොට අපි තේරුම් ගන්න එහෙනම් අපිට අපි එළියේ ලෝකයක් තියෙනවා කියලා බලන ප්‍රමාණය වැඩි වෙන්නේ මේ පැත්තේ සලායතනයක් අවිද්‍යාසගත හැදෙන. සලායතනයක් හැදෙනවා කියන්නේ මේ පැත්තේ ආත්ම දෘෂ්ටිය වැඩි වෙන එක වෙන්නේ. මම වෙමි කියන අදහස ඝන වෙනවා. ආත්ම දෘෂ්ටිය තදට දැනෙන්න පටන් ගන්නවා. කෙනෙක් ඉන්නවා කියන හැඟීම ඇතුලේ දැන් අපි නිකන් හරි නේද අපි දැන් මෙතන මේ රූපයක් පේද්දි මෙතන දැන් හිතන්නකෝ අපි නිකන් හරි දැන් චිත්‍රපටියේ පේද්දි අපි එතන සාරුක්කාන් හරි නළුවෙක් හරි ඉන්නවා කියලා ගත්තොත්නේ පුද්ගලයේ සත්‍යයක් එතන නැහැනේ චිත්‍රපටි නිකන් හරි ගත්තොත් මොකද වෙන්නේ? ඔන්න ඊට පස්සේ අපි දිනවා මෙයා ගියාත්මෙම කවුරුලා හිටියක් දන්නේ නැහැ. මේ මෙයා දැන් මෙතන මේ නළුවා දැන් නළුවට අපි ගන්නෙ මු ගියාත්මෙ කොහේ ඉඳලා ආවද දන්නේ
ඔය කරන වැඩටන්න ඉළගාත්මක කොහෙ උදිදි දන්න ඔන්න ඉළගාත්මයක් ඇදෙනවා පෙර සසරක් ඇදෙනවා ඉළගාත්මයක් ඇදෙනවා අන්න එතකොට සක්කාය දිට්ටිය පාලෙනවා. අපි ඇත්තට මේ වෙලාල හරිහිටම දැක්කොත් එතන කෙනෙක් අපිට හම්බුන් නැත්තා. එතන පවාේ ඩිට්ටච්චික් යනවා මිසක් හිතන සත්්‍යය පුද්ගලෙක් කියලා මේ කෙරේසේකට හම්බෙනවා මිසා ඇත්තර වර්මාන දකින තැන ද කිසිම උපදිච සත්්‍යයක පුද්ගලිකතේ පිල්මිගේ නෑ කියලේ නුවන ආවොත්තේම වර්තමානය අපට සත්‍ය පුද්ගලි කම්බු නැතම් මොකද වෙන්නේ. එතකොට මට ගී ජීවිතය හිටියාද කියන දෘෂ්ටිය නෑ, මැරිලාය උපදීද කියෙන දෘෂ්ටියත් නෑ, මැරිලාය උපදී නෑ කෙන දෘෂ්ටියකුත් නෑ. අන්න එක තමයි සෝතාපන්නේති සක්කාය දිට්ටි විචිකිච්චයිවර සයි සක්කාය දිට්ටිය කියන්නේ මැරිලා ඉප දෙනවාද නැද්ද ඉප දෙනවා කියල කට්ටිය ගන්න තවකටය මැරිලා උපදී නෑ කියලගන්න ෙරෙන පෙරම හිට ඉදල පුද කියලක පෙර කර්මයට අනුව පුදුණ කියල ගන්න තව කෙන කන්න පෙර කාමිබේ හටගත්ත කියල. ඔය ඔක්කොම දෘෂ්ටි එන්නේ වර්තමානය ඇත්ත දැක නැත්ත. මං ෆිල්ම් එක බලාද එතන එතන එහෙමුව මංහිතන් ඉන්න ආදරවන්තයකත් කෙනක දෙක මනසි අද කෙලේසිකට පේන එක ඇත්තර හෙම දෙයක් එතන නැති බව හරියටම එක දේලා ඇත්ත දැක්කෝ ඇත්ත දැක්කෝත් මගට මට තිබ පුබ්බේ කන්තති එකන පෙර හිටියද නැද්ද මරණින් මත්ත ඉන්නවද නැද්ද දිගට යන කෙනෙක් ඉන්නවද නැතිකෙන ඔය ඔක්කෝම දෘෂ්ටිටික ඉවර සෝතාපන්න කියන්නේ ඒ දෘෂ්ටිවර වෙලා යන දර්ශනය පහල වෙනවා. සබ්බාසූත්‍රයේ දර්ශනය තුළ ඉන්න කියන්නේ සෝතාපන්න දර්ශනය පහල වුණා දැත්ත ඇති හරිට ඒ වෙලාව තේරුම් ගත්තා දැක්ක එතන යථාර්ථය.